මට ජීවිතේ අවදාහරි දවසක මොනාද ඕනේ කියලා කවුරුරි ඇහුවොත් හරි මං හිතුවත් හරි මට ඇත්තටම ඕනුනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක්. මීට අවුරුදු 5කට 10කට කලින් මගෙන් ඇහුවත් මං ඒ උත්තරේම තමයි දුන්නේ. විවාහය කිව්ව ගමන් ඔලොට එන්නේ ලොකු වෙඩින් එකක් අර ගොඩක් ප්ලෑන් කරලා කරන දෙයක්. ඒ කියන්නේ වෙඩින් එක නෙමෙයි ඇත්තටම විවාහය කියන්නේ. මැරේජ් එක එහෙමත් නැත්නම් අපි විවාහ වෙලා එකට ජීවත් වෙන විදිය, ගැලපීම් නොගැලපීම් එක්ක ජීවත් වෙන විදිය, ඒක තමයි විවාහය කියන්නේ. දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙද්දි ගොඩක් දේවල් හිතන්න වෙනවා. පිරිමි කෙනෙක් විවාහ වෙලා ඉද්දි දෙවෙනි කසාදෙකට යද්දි එච්චර දෙයක් හිතන්නේ නැහැ නේද? මං කියන්නේ දරුවෙක් එක්ක තනි වෙච්ච කෙනෙක් නැවත විවාහයක් කරගන්න එක වැරදි, එහෙම කරන්න එපා, කරන්න හොඳ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. යාළුවෙච්ච මුල් කාලේ ගොඩක් දෙනෙක් අනේ මන්ද ඇයි කියලා මේ හරියට යාට එක එක දේවල් කියන්න ගත්තා. ඇත්තටම ක්‍රිෂාන් හරිම විවෘත මනස තියෙන පුද්ගලයෙක් විදිහට කොයි වෙලාවකවත් මං ගැන පහත් විදිහට හිතපු නැති කෙනෙක්. මගේ ජීවිතේ මට අතීතය ගත්තොත් ඇත්තටම ඒ ගැන මම කතා කරන්නවත් හිතන්නවත් කැමති නැහැ. මොකද ඒ දේවල් නිසා ගොඩාක් මෙන්ටලි ගොඩාක් වැටිච්ච කෙනෙක් මම. වැරද්දක් කරන්න නැතුව කෙනෙක්ට මඩ ගහනකොට ඒක මෙන්ටලි ගොඩාක් ඉෆෙක්ට් වෙනවා. ඉතින් ඒක මට සිද්ධ වුණා මං හැම දෙයක්ම අතහැරලා දාලා හිටපු කෙනෙක්. ආයෙත් විවාහ වෙන්න තියා මට මුකුත්ම එපා කියන තැන හිටියේ. මොකද එච්චරටම එපා වෙලා හිටියේ. ක්‍රිෂාන් හම්බුන් නැත්තම් ඒ දේවල් මේ විදිහට වෙනස් නොවෙන්නත් ඉඩ තිබුණා. ඔබ හොඳ අම්මා කෙනෙක්ද? මම හිතන්නේ කවදා හරි දවසක ක්‍රිෂාරගෙන් තමයි අහන්න ඕනේ අම්මි හොඳයිද කියලා. ගීත්. තවත් ආදරණීය අම්මා කෙනෙක් එක්ක තමයි මේ කතාව ආරම්භ කරන්නේ. ආයි බොන් ශේෂාද්‍රී. ආයි බොන් ගීත්. ජීතේ වෙනස් වෙලාද? එහෙම නැත්නම් ජීතේ පිරිලාද? ඇත්තටම අර හැමෝම කැමති විවාහ වුණාට පස්සේ පවුල කියන්නේ දරුවෙක් හදලා පවුල ලොකු කරගන්නනේ. ඉතින් ඒ ආසාව අපිටත් තිබුණා. ඔබත් හිතුවද විවාහ වෙනවා කියලා? ඔව් අනිවාර්යයෙන්ම. ඒක හිතුවා කියන්නේ මම මට ජීවිතේ කවදා හරි දවසක මොනාද ඕනේ කියලා කවුරුරි ඇහුවොත් හරි මං හිතුවත් හරි මට ඇත්තටම ඕනුනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක්. මට ඒක තමයි කවදත් අවශ්‍ය වෙලා හිටියේ. ඒ කියන්නේ දැන් මීට අවුරුදු 5කට 10කට කලින් මගෙන් ඇහුවත් මං ඒ උත්තරේම තමයි දුන්නේ. ඔබේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ මේ විවාහය කියන අර සර්ටිෆිකේට් එකද? එහෙම නැත්නම් ආදරය කියන එකද? විවාහය කිව්ව ගමන් ඔලොට එන්නේ ලොකු වෙඩින් එකක් අර ගොඩක් ප්ලෑන් කරලා කරන දෙයක්. ඒ කියන්නේ වෙඩින් එක නෙමෙයි ඇත්තටම විවාහය කියන්නේ. මැරේජ් එක එහෙමත් නැත්නම් අපි විවාහ වෙලා එකට ජීවත් වෙන විදිය, ගැලපීම් නොගැලපීම් එක්ක ජීවත් වෙන විදිය, ඒක තමයි විවාහය කියන්නේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි හිතන්න ඕනේ. පුළුවන් වෙයිද, බැරි වෙයිද, බැරි වුණොත් කොහොමද ඒක පුළුවන් කරගන්නේ, අර ඒ වගේ දේවල් මං හිතන්නේ හිතන්න ඕනේ. ඔබ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වෙන්නේ හීන දැක්කද? හීන දැක්ක කිව්වොත් ඔව්. මට මං කිව්වේ මුලදීම මට කවදත් වුණේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් මට ඕනුණා. මට මං බබාලට ගොඩක් ආසයි. ඉතින් මට මගේම බබෙක් හදන්න ඕනේ කියන එක මං ඒක කොහොමටත් මගේ හිතේ තිබ්බා. කවදා හරි දවසක කරනවාමයි කියන තැන ඒක හිටියා. දරුවෙක් හම්බෙන්නේ ඉද්දි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මේ දරුවව මේ ලෝකෙට ගේන විදිහ ගැන. ඔව්. ඔබත් ඒක ගැන හිතුවද? හැබැයි මම මුල ඉඳන්ම normal delivery එකට යන්නේ නැහැ කියලා හිතුවා. මට ඕන වුණා සිසේරියන් සැත්කමකින් delivery එක කරන්න. හේතුව ඒ වේදනාවට මුහුණ දෙන්න බයයිද? ඔව්. ඇත්තටම ඒක තමයි. මට මං දන්නේ නැහැ කොයි විදිහට මං ඒක ඒ වෙලාවේ ඒ කියන්නේ අන්තිම මොහොතේ නිකන් excite වෙලා ඒ කියන්නේ බය වැඩි වෙලා මොනවා වෙයිද කියලා මට මං දන්නේ ඒ pain එක දරා ගන්න පුළුවන් වේද? මොකද මම අහලා තියෙනවා, මම කියවලා තියෙනවා, සහ මම YouTube වල videos පවා බලලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි මං ඇත්තටම මේ හිතුවේ නෑ මම සීස කරන්නේ. මම normal delivery යන්නේ නෑ. ඉතින් හැබැයි මන් දන්නේ පස්සේ සීස කරාට පස්සේ මට හිතුණා normal ගියන ඊට වඩා හොඳයිද කියලා. මොකද pain එක ඒ මොහොතේ විතරයි. නමුත් සීස කරාට පස්සේ ඇත්තටම ටිකක් සතියක් දෙකක් යනකම් ගොඩක් අමාරුයි හිටියේ. සීස සත්කම කරන මොහොතේදී තියටර් එකට අරයි යනවා. ඔව්. තමන් ආදරය කරන කෙනා ළඟ ඉන්නකොට දැනෙන හැඟීම. ක්‍රිෂාන් හිටියා ළඟ. එයා හිටපු එක ඇත්තටම ලොකු ශක්තියක්. ඉතින් මම දැන් කියන්නේ දැන් සීස කරාට ඒක හිරිවැට්ටුවට අර ඔක්කොම දැනෙනවා කරන මොනවාද කරන්නේ කම් මෙහින් අදිනවා වගේ දැනෙනවා. ඉතින් මං ඉතින් දැන් ඉන්නවා දැන් මොනවාද දැන් කරන්නේ කියලා මං දන්නේ. ඩොක්ටර් හැබැයි කියනවා දැන් මෙහෙම කරනවා කියලා. ඩොක්ටර් කතා කර කර
අපි දෙන්නත් එක්ක කතා කර කර තමයි මේ 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 ඩෙලිවරි කරේ. එකපාරට එද මම දන්නේ නැහැ දැන් මේක කපනවා කියන එක මට දැනෙන්නේ නැහැ. නමුත් එකපාරට වර බබා කෑ ගහන සද්දය ඇහුණා තමයි මම හිතුවේ ඕ බබා කියන්නේ ඇවිල්ලා තියෙනවා කියන්නේ එච්චරට ඒක හිතා ගන්න බැරි ඇත්තටම ෆීලිම් වල කියන්න තේරෙන්නේ නැහැ. දැන් කාලේ ඉන්න තරුණ කාන්තාවන් එහෙම නැත්නම් තරුණ අම්මල ගොඩක් වෙලාවට මේ දරුවෝ හදන්නේ නැහැ. හේතුව තමයි මේ ඇඟ ගැන හිතනවා එහෙම නැත්නම් ඇඟ කැත වෙයි කියලා හිතන. මතු පිට තියෙන ලස්සන ගැන හිත හිත ඒක නොකර ඉන්නවා නම් ඒක ඇත්තටම කියන්නේ එහෙම කරන එක හොඳ නෑ කියලා තමයි මට හිතෙන්නේ. මම දන්නේ සමහර වෙලාවට මං කියන දෙයට විරුද්ධ වෙන්න පුළුවන්. නෑ. ඒගොල්ලන්ට ඕනේ ඔයා කිව්ව විදිහට ජීවත් වෙන්න. කියලා. ඉතින් ඒක හැමෝගෙම කැමැත්ත එකිනෙකනාගේ කැමැත්ත. නමුත් මට අනුව මම නම් කොයි වෙලාවකවත් අර ඇඟ ගැන හිතලවත් අර ස්ට්‍රෙච් මාක්ස් ගැනවත් කැපුම් පාරවල්වත් ඒ මොනවත් ගැන හිතලවත් මම බබාල හදන්නේ නැහැ කියලා නම් ජීවිතේටවත් හිතන්නේ නැහැ. ඔය එක්කම මේ මොහොතෙදිත් අම්මා කෙනෙක්, ඒ කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙද්දි ගොඩක් දේවල් හිතන්න වෙනවා. හැබැයි මේ පිරිමි කෙනෙක් විවාහ වෙලා ඉද්දි දෙවෙනි කසාදෙකට යද්දි එච්චර දෙයක් හිතන්නේ නැහැ නේද? මං කියන්නේ දරුවෙක් එක තනි වෙච්ච කෙනෙක් නැවත විවාහයක් කරගන්න එක වැරදි. එහෙම කරන්න එපා. කරන්න හොඳ නෑ කියලා නෙමෙයි මම කියන්නේ. ඒක කරන්න අර මුලින් කිව්වා වගේ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හම්බුනොත්, ඒ දරුවව තමන්ගේ දරුවෙක් විදියට බලා ගන්න පුළුවන් කෙනෙක් හම්බුනොත්, කිසිම වෙනසක් කරන්න නැතුව අම්මගේ තාත්තගේ ආදරේ දරුවට දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒව තමයි හිතන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ පිරිමි කෙනෙක් වුණත් තමට දරුවෙක් ඉන්නම නම් හොඳට හිතන්න ඕනේ. ඒ කියන්නේ ගැහණු කෙනෙක් විතරක් හොඳට හිතනවවත් පිරිමි කෙනෙකුනා වැඩි හිතන්න ඕනෙවත් නෙමෙයි. මොකද අපි දැන් බබෙක් එක්ක තව විවාහයක් කරනවා නම් එතන අර දැන් මෙහෙම උදාහරණයකට ගත්තොත් මට මම හිතන්න දරුවෙක් එක්ක තනි වෙච්ච කෙනෙක් මට තව විවාහයක් කරන්න ඕනේ. මොකද මට කම්පැනියන්ෂිප් කියන දේ අවශ්‍යයි. ඉතින් මං ඒ දේ කරනවා. ඉතින් එතකොට මං යාළු වෙන කෙනා, මං විවාහ වෙන කෙනාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. එතකොට ඒ දරුවටත් ඒ විදියට කියන්නේ ආදරය දක්වන්නේ, ඒ රැකවරණය, කරුණාව, ඒ හැම දෙයක්ම ඒ දරුවට දැනෙන්න ඕනේ. ඒ දේ තමයි දරුවට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ මේ කවුරුණත් හොඳට හිතලා මතලා තමයි ගන්න ඕන තීරණයක් වෙන්නේ. ආදරේ හින්දා ඔබ ආදරේ හොයන කෙනෙක් විදිහට එවැනි අම්මා කෙනෙකුට, එහෙම නැත්නම් එහෙම අම්මා කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් තවත් පාරක් ජීවිතේ විවාහයක් එක්ක ජීවත් වෙනවා කියන තැන ඉන්න කෙනෙකුට කියන්න තියෙන එකම දේ මොකක්ද? මෙහෙමයි ගීත්, මම මගේ ජීවිතේ මට ඒ අතීතය ගත්තොත් ඇත්තටම ඒ ගැන මම කතා කරන්නවත් හිතන්නවත් කැමති නැහැ. මොකද ඒ දේවල් නිසා ගොඩාක් මෙන්ටලි ගොඩාක් පැටිච්ච කෙනෙක් මම. ආයෙත් කියන්නේ මා කවුරුත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා. ඒක ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ඉතින් මුල ඉඳන්ම මං ගැන හොඳට අවබෝධයක් තියෙන සහ මගේ පවුලේ ඇත්ත එක ගොඩක් ළඟින් හිටපු කෙනෙක් විදිහට ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි ක්‍රිෂාන් වගේ කෙනෙක්ව හම්බ වෙච්ච එක. ඉතින් කිසිම දෙයක් අර කරන්න නැතුව, කියන්නේ කිසිම වැරද්දක් කරන්න නැතුව කෙනෙක්ට මඩ ගහනකොට ඒක මෙන්ටලි ගොඩක් ඉෆෙක්ට් වෙනවා. ඉතින් ඒක මට සිද්ධ වුණා. මං හැම දෙයක්ම අතෑරලා දාලා හිටපු කෙනෙක්. ආයෙත් විවාහ වෙන්න තියා මට මුකුත් මෙපා කියන තැන හිටියේ. මොකද එච්චරටම එපා වෙලා හිටියේ. ඒ වුණාට අර මර කවදා හරි දවසක හොඳ ෆැමිලි ලයිෆ් එකක් ඕනේ. ඒක ඉතින් හිතේ තිබුණා. ඒක මන් දන්නේ සමහර විට ක්‍රිෂාන් හම්බුනේ නැත්තම් ඒ දේවල් මේ විදියට වෙනස් නොවෙන්නත් ඉඩ තිබුණා. අපි ආලුවෙච්ච මුල් කාලේ ගොඩක් දෙනෙක් අනි මන්ද ඇයි කියලා මේ හරියට යාට එක එක දේවල් කියන්න ගත්තා. ඇත්තටම ක්‍රිෂාන් හරිම විවෘත මනසක් තියෙන පුද්ගලයෙක් විදියට මම හරිම මේ ඒකට යාට හරියට ගරු කරනවා. මොන ප්‍රශ්නය ආවත් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ ප්‍රශ්නයට කියන්නේ ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. එහෙම තමයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉවර වෙනවා ඇත්තටම. අපි එහෙම හිතුවේ නැත්තම් ඕක දිගින් දිගටම ප්‍රශ්නයක් වෙලා ජීවිත කාලෙම ඕක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කවුරු වුණත් විවාහය බිඳ වැටුණයි කියලා කොයිම වෙලාවකවත් අර මේ වැටෙන්න ඕනේ නැහැ ජීවිතේ. දැන් මොකද මම ජීවිතේ වැටිච්ච කෙනෙක්. නමුත් මට එක තැනකදී කක්කාරී ශක්තියක් ලැබුණා. ආයිත් නැවත
ගොඩ එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම කියන්නේ ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඉතින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න, ලස්සන පවුලක් හදන්න ඒ ආසාවේ කැමැත්ත තියෙනවා නම් කෙනෙක්ට මං හිතන්නේ හැමදේ අතීතයේ කියන දේ අයින් කරලා හොඳ බ්‍රේක් එකක් අරගෙන ආයිත් අලුතෙන් හැමදාක්ම පටන් ගන්න පුළුවන්. ආදරය කියන දේ තමන්ට ලැබෙන තියෙන දෙයක් නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් හැම වෙලාවෙම මම කතෝලික ආගම අදහන කෙනෙක්. ඉතින් මම හැම වෙලාවෙම ඔරසං කියන ප්‍රයාස කිව්වා මට ඕනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් කියන එක. ඉතින් මම දන්නේ සමහර විට මගේ ඒ ඇදහිම නිසා වෙන්නේ නැති, මම ඒක මට බ්ලෙසිං එකක් වෙන්නේ නැති මොන ප්‍රශ්නයක්වත් ආයිත් ඒ දේවල් ඔක්කොම මේ නැවත මට හදාගන්න පුළුවන්කම ලැබුණා. මට ඒ ශක්තිය ලැබුණේ මගේ ආගම ගොඩක් වෙලාවට මම අදහපු නිසා කියන එක මම විශ්වාස කරනවා. ඔබ මේ ලෝකෙට වාසනාවන්ත දුවෙක් කරන් ආවා ඒ ආදරයත් එක්ක. ඉතින් ඔබ හොඳ අම්මා කෙනෙක්. Thank you. ඒ හොඳ අම්මත් එක්ක තමයි මම මේ විනාඩි කීපය ගත කරේ. ඇත්තටම ඔබ ජීවිතේ දකින ගොඩක් දේවල් වෙනස් විදිහට දකින්න පුරුදු වෙලා කියන එක මට දැනෙනවා. ඉතින් සමාජයේ බොහෝ දේවල් ඔබත් එක්ක කතා කරනවා, කාලෙන් කාලට විවිධාකාරයේ දේවල් මතුවෙනවා. හැබැයි ඔබ අම්මා කෙනෙක් විදිහට හරි අපූර්වවට කතා කරා. බොහොම ස්තුතියි. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න, එහෙම නැත්නම් දරුවෙක් තමයි කුස ඇතුළට එන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් ඉන්න අම්මාවරුන්ට මොනවද කියන්නේ? ඇත්තටම මං හිතන්නේ ඒක තමයි ජීවිතේ අපිට ලබන්න පුළුවන් ලොකුම සහ උතුම්ම දේ නේ, අම්මා කෙනෙක් වෙන එක. මොකද තමන්ගේ ශරීරයේ කොටසක් බබෙක් කියන්නේ. ඉතින් දරුවෙක් හදන්න ආසාවෙන් ඒ බලාපොරොත්තුවෙන් ඉන්නේ හැම අම්මා කෙනෙක්ටම මම කියන්නේ මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරන්නේ ඒ දේ ඉෂ්ට වෙන්න කියලා. ඒත් එක්කම සමහර අය ඉන්නවා, සමහර කාන්තාවන්ට ඒ බලාපොරොත්තු කොච්චර බලාපොරොත්තු වුණත් ඒක කරන්න බැරි අයත් ඉන්නවා. ඉතින් ඒ අයටත් මම කියන්නේ හිත කොහොම හරි ශක්තිමත් කරගන්න. ඒ අයටත් ඒ බලාපොරොත්තුව කවද හරි දවසක කොයි මොහොතක හරි කොයි විදියකට හරි ඒ දේවල් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියන එක තමයි මගේ ඇත්තටම ප්‍රාර්ථනාව.